සුබදවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම අදත් Mr. Photos YouTube channel එකට. ඉතින් අද වීඩියෝ අපි කතා කරන්න යන්නේ අපි කලින් වීඩියෝක් කරා බැරලා මොඩල් කරන හැටි. ඉතින් ඒකෙදි මම කීවා ඊළඟ වීඩියෝ එකේදී මේක අර UV unwrap කරන හැටි ගැන පොඩි වීඩියෝක් ගේනවා කියලා. මොකද මම කලින් දාපු වීඩියෝ එක පොඩි වැරද්දක් තිබෙ හින්දා ඒකත් එක හදා ගන්න තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් අද අපි බලමු UV unwrap කරන්නේ කොහොමද කියලා. ඒ වගේම කියන්න ඕනේ අපේ channel එක තාම subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරන්න අමතක නොකරම අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. හරි අපි blend open කරාමු. බෙන්න project එක. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි කතා කරේ කොහොමද බෙන්න මේ barrel එක model කරන්න කියලා. ඉතින් UV unwrap කරනවා කියන්නේ මොකද කියලා කිව්වොත් UV unwrap කරනවා කියන්නේ 2D image එකක් 3D mesh එකට apply කරනකොට. ඉතින් ඒක කරන්න කොහොමද කියලා අපි බලමු. ඕගොල්ලෝ මුලින්ම මේක use කරනවානේ UV unwrap tab එක. right click කරලා vertical split කියන එක අරගෙන වෙන මේ වගේ මැද්දෙන් windows දෙකකට බෙදා ගන්න. හරි මම මේක right click කරලා swap areas කියන එක උඩ click කරලා ඔක්කො swap areas කියන එක උඩ click කරලා ඒ වගේ මාරු කරන්න. මම barrel එක වෙන් කරගන්න. I think ඒ UV unwrap tab එක UV unwrap නෙමෙයි කරන්නේ UV මෙපින්ද UV editor sorry UV editor කියන tab එක තියෙන්නේ මෙන්න මෙතන උඩ ඔගොල්ලෝ පේන ඇති අර දැලක් උඩ බෝලයක් තියෙනවා වගේ අයිකන් එකක් තියෙනවා. එහෙනම් කියන්නේ editor type එකේ 3D viewport කියන එක. ඉතින් ඒක උඩ click කරලා general යටතේ තියෙනවා UV editor කියන option එක. ඉතින් ඒක උඩ click කරන්න. ඉතින් UV editor කියන එකට ගියපුවාම UV editor කියන එකට ගියපුවාම අපිට හම්බෙන්නේ වෙන මේ වගේ. හරි. ඉතින් මේක තමයි අපි UV map එක හදාගන්නේ. මම දැන් මේ barrel එක මෙහෙම තියෙද්දි edit mode එකට ගියොත් ඔගොල්ලෝ පේනවා අපි edit mode එක මම A press කරලා මේ ඔක්කොම faces ටික select කරොත් ඔයගොල්ලෝ පේනවා මෙන්න මෙතන පොඩි දැලක් වගේ එකක් හැදෙනවා. හරි. මෙන්න මේ වගේ. I think මේ මෙතන දැන් මේ 3D mesh එකේ තියෙන faces ටික තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් අපි මුලින්ම යමු material preview mode එකට. එතන මම මේ මෙතන මේ චුට්ටි window එකකින් යන්නම් rendered mode එකට ගිහිල්ලා මෙතන scene එක ටික අහ කරන්න. හරි මම මේක බලගන්න මේක මෙහෙම තියමු. දැන් හරි අය බලමු මේක කොහොමද හදාන්නේ කියලා. ඉතින් මම edit mode එකට මුලින්ම යනවා. හරි tab key press කරලා edit mode එකට යනවා. මෙන්න මේ වගේ. මෙතන නෙමෙයි මේ මෙතන edit mode එක තියෙන්නේ. මෙතනින් edit mode එකට යනවා. ඊට පස්සේ A press කරනවා. ඉතින් ඕල් පේන ඇති මෙතන මේ ඇවිල්ලා තියෙන maps ටික නිකන් එක ගොඩේ තියෙන්නේ. අපි මෙයා මුලින්ම වෙන් කරගන්න ඕනේ. හැබැයි ඊට කලින් අපි හදාගන්න ඕනේ මෙතෙන්ට image එක. අයිති මම මොකද කරන්නේ මේක මෙහාට අරගෙන බෙන්න මෙතන new කියන උඩ click කරලා මෙතනින් හදානවා. මෙතන name එක දෙනවා UV unwrap කියලා. width එකයි height එකයි තියෙන ගානම තියාගන්න මේක අපිට ටිකක් 4K ගානක් දෙන්න පුළුවන්. හැබැයි ටිකක් හොඳ resolution එකේ edit කරදී. මේ නියම් දැන් test එක කරන හින්දා මේ pixels ගානම තියාගමු. ඊළඟට මෙතන generate type එක තියෙනවා. දැන් blank කියන එක දුන්නොත් ඔයගොල්ලෝ හිස් තන. හිස් මේ වගේ space එකක්. දැන් UV grid එක දුන grid එකක් එනවා. color grid එක දුන color grid එකකින්. ඉතින් අපි UV grid කියන උඩ click කරලා okay කියලා press කරමු. හරි. ඉතින් UV grid කියන උඩ click කරපු හින්දා තමයි මේ මෙතන මේ නිකන් අර එකතු කිරීම ගොඩක් ආවේ. ඔයගොල්ලෝ aim press කරලා මෙන්න මෙතනින් මේ type එක මාරු කරන්න. blank එකට UV grid එකට color grid එකට. blank එකේදී ඔයගොල්ලෝ color එක මාරු කරන්න වෙන මේ වගේ. මම මෙතන UV grid එකට යනවා. හරි. ඔක වෙන දැන් UV grid එකක් ගත්තට තාම ඒක මෙතනට ඇප්ලයි වුණේ නැහැ. ඒ මොකද කිව්වොත් අපි මේ මෙතන හදන්නේ මේක UV unwrap කරන්නේ අපි මෙතන UV එක edit කරනවා කියන්නේ. එතකොට මේක image එකක්. හරි. මේ image එක මේක material එකට connect වෙලා නැහැ. ඉතින් මම right click කරලා horizontal split කියන උඩ click කරලා වෙන මේ වගේ මේක දෙකට බෙදා ගන්නවා. එහෙම ගිහිල්ලා මෙතන editor type එක වෙනස් කරනවා shade editor එකට. ඉම්ප්‍රෙස් කරලා මේක හයිඩ් කරනවා. හරි දැන් අපි බැරල් එක මුලින්ම මැටීරියල් එක හදාන්න ඕනේ. ඉතින් මම new කියන එකට press කරලා මැටීරියල් එක හදාන්නවා. මම මෙතන දානවා බැරල් කියලා. අපි ඉතින් කලින් මැටීරියල් හදා තිබෙත් නැහැ. හැබැයි මැටීරියල් එක හදපුවාම මේ මෙතන තිබ්බ රූපේ මෙතනට apply වෙන්නේ නැහැ. අපි කලින් shading basics video එකේදී කතා කරා කොහොමද රූපයක් apply කරන්න කියලා. ඉතින් ඔයාලා බලන්න මේ වගේ base color එක උඩ වෙන මේ පොඩි තිතක් තියෙනවා. ඒක බෙන්න මෙහා drag කරලා image කියලා search කරන්න. ඉතින් එනවා බෙන්න මේ වගේ image texture කියලා node එකක්. මේ image texture node එකෙන් තමයි අපි පුළුවන් image එකක් මේ වගේ තියෙන 3D surface එකට apply කරන්න. දැන් හරි ඔක්කොම හරි. දැන් අපි මෙතන UV unwrap කියලා නම දුන්නානේ. හරි. අපි මෙතනට image texture එකක් add කරා කියලා. අපි මේ මෙතන තියෙන image එක add උනේ නැහැ මෙතනට. ඉතින් මොකද කරන්න බෙන්න මේ වගේ browse image to be linked කියලා පොඩි proof එකක් තියෙනවා. කන්දකුයි මොකද එකක් වගේ. New කෙනෙක් click කරොත් අපිට අලුතෙන් new image එකක් හැදෙන්නේ. Open කියලා දුන්නොත් අපි පුළුවන් open කරලා image එක දාන්න. ඉතින් අපිට ඔන්න මෙන්න මෙතන හදාත image එක මෙතෙන්ට ගන්නනේ. ඉතින් එහෙම ගන්න දෙන්නේ මෙන්න මේකට click කරලා මෙන්න තියෙනවා මෙතන UV unwrap කියලා. මේ අපි මෙතන හදපු image එක නම තියෙන්නේ UV unwrap කියලා. අන් ඒක උඩ click කරන්න. හරි. දැක්කනේ දැන් මේ මෙතන තියෙන අර ඉරි එකතු කිරීම ටික වෙන මෙතෙන්ටත් ආවිලා තියෙනවා. හැබැයි ඒවා ඇදලා තියෙන්නේ. ඉතින් මම right click කරලා join edges කියන උඩ දීලා මම shade editor එක hide කරනවා. hide කරන්නේ ගහක් කරගන්න. ඉතින් මම timeline එක වැඩකුත් නෑ මම ඒකත් අහක් කරනවා මෙන්න මේ වගේ. දැන් හරි. අපි අපිට සාමාන්‍යයෙන් object mode එකෙදී කිසිම දෙයක් edit කරන්න බෑ. ඉතින් අපිට යන්න වෙනවා අනිවාර්යයෙන්ම edit mode එකට. object mode එකෙදී edit කරන්න බෑ. edit mode එකට යන්න ඕනේ. ඉතින් මම ඒ press කරලා මෙන්න මේ වගේ මෙතන UV stick ගන්නවා. ඉතින් මෙතන ගත්තාම අපිට වෙන මේ පළවෙනි එකන උඩ ක්ලික් කරලා වෙන මේ වගේ vertices select කරන්න පුළුවන්. හරි. දෙවෙනි එකන එක ඒක edge කියලා තියෙන්නේ මේ පළවෙනි එක vertex edge එක ගත්තාම අපිට එතනින් පුළුවන් වෙන මේ වගේ දාර select කරන්න. තුන්වෙනි එක face. මේ face select එකෙන් අපිට පුළුවන් වෙන මේ වගේ faces select කරන්න. ඊළඟ තමයි විශේෂිත ඒකට කියන්නේ island කියලා. island ගත්තාම මෙන්න මේ වගේ එක සැරයක් click කරපුවම ඒ island එක මෙහෙම නැත්නම් ඒ unwrap වෙලා තියෙන set එකම මෙන්න මේ වගේ select කරනවා. ඉතින් අපිට මේක වැදගත් වෙන හින්දා අපි දැනට island select කරගමු. හරි. දැන් අපි මුලින්ම U press කරලා unwrap කියලා දෙමු. එහෙම දුන්නාම මෙතන මොකද්ද message එක කරනවා unwrap failed to solve one of one islands කියලා. ඉතින් ඒ මොකද කිව්වොත් අපි මේකට තාම seams add කරලා නැහැ. දැන් මේ දැන් බැරල් එක ගත්තත් මේකේ පොඩ කර ඇදලා තියෙන ගතියක් තියෙන්නේ. ඒ මෙතන තියෙන UV unwrap edit කරලා තියෙන විදිහ අවුල් හින්දා. ඉතින් අපි මොකද කරන්නේ මුලින්ම මේවා මාරු කරන්න ඕනේ. මොකද කියොත් දැන් මෙතන බැරල් එකේ බිත්ති ටික වෙනම, ඒතර පියන් දෙක වෙනම හැම තියෙන්න බෑ. ඒත් මෙතන edit කරද්දි මේ වගේ UV edit එකේදී UV edit කරද්දි ඒවා ඔක්කොම එකට එන්නේ. ඒ press කරාම ඔයගොල්ලෝ පේනවා මෙන්න මේ වගේ ඔගොල්ල අනිවාර්යයෙන් මෙතන ඒ press කරන්න ඕනේ. මෙතන මොනවා හරි edit කරන්න නම් සාමාන්‍යයෙන් press කරපුවාම මේ පේනවා මේවා ඔක්කොම එක කොඩේ තියෙන කියලා. ඉතින් අපි මුලින්ම පියන් දෙක වෙන් කරගමු. මොකෝ කරන්නේ මම number 2 press කරනවා. keyboard එකේ අකුරු type කරන තැන තියෙන්නේ. එතන උඩ අංක දෙක press කරලා alt + 1 press කරලා මෙන්න මේ වගේ මෙතන පියන උඩ තියෙන edge ටික select කරනවා. ඊළඟට අර right click කරලා mark seam කියන උඩ click කරන්න. හරි. ඉතින් ඔයගොල්ලෝ vertex select එකේ ඉඳලා right click කරොත් පේනවනේ. ඔයගොල්ලෝ එක බලා ගන්න බෑ. face select එකේ ඉඳලා right click කරොත් ඒත් බලා ගන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම edge select එකේ ඉන්න. edge select එකේ ඉඳලා වෙන්න මේ වගේ alt + 1 මේ ring එක select කරලා right click කරලා mark seam කියන option එක උඩ click කරන්න. ඒතර ඔයගොල්ලෝ පේනවා වෙන්න මේ වගේ පොඩ්ඩක් ඒ දෙක රතු පාට වෙනවා. ඉතින් මේ මෙතන රතු පාට එකෙන් ඒගොල්ලෝ පෙන්නන්නේ මේ area එක බෙදලා තිනවා. ඒ කියන්නේ මේ මෙතන තියෙන object set එකම වෙනම එතකොට මේ උඩ තියෙන පියන වෙනම තියෙන කියලා. ඉතින් මම දැන් A press කරනවා. එතකොට නම් මේක නිකන් බෙදලා පෙන්නන්නේ නැහැ මෙතන editor එකේ. ඉතින් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? ආය unwrap කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මොකද කරන්නේ? U press කරලා එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ මෙතන උඩ තියෙන UV කියලා ඒක උඩ click කරලා unwrap කියන option එක උඩ click කරන්න. හරි. ඔයගොල්ලෝ පැහැදිලිව පේන්නේ නැතුව ඇති සමහරට quality අඩු වෙන බලනවා නම් ඉතින් මම M press කරලා දැන්ට බ්ලැන්ක් එකක් ගන්න. හරි. දැන් පැහැදිලි පේනදී. දැන් වල පේනදී මෙතන වාජනේ පියන මේ තියෙන්නේ. වාජනේ නෙමෙයි sorry. බැරල් එකේ පියන මේ වෙනම තියෙන්නේ. අබිත් ටික වෙනම තියෙන්නේ. ඉතින් මේ මෙතන තියෙන්නේ පියන. මේ මෙතන තියෙන අපි වෙන් කරෝ පියන තමයි මෙතන පෙන්වන්නේ. මේ ඔබ පේනදී ගානට වෙන්න මේ වගේ බෙදලා තියෙනවා ටිකක්. මේ වගේ පේනනවා. ඉතින් මම දැන් UV grid එකට නම් M press කරලා ඔබ මේ මෙතන panel එක hide and hide කරන්න පුළුවන්. UV grid එක අරගෙන lag වුණානේ. හරි. මේ වගේ UV grid එක අරගෙන R press කරලා rotate කරනවා. එතකොට ඔයගොල්ලෝ පේන ඇති වෙන්න මේ වගේ ඒ රූපෙත් rotate වෙනවා. හරි. ඒවා අනිත් ඒවාට වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ select කරලා rotate කරන face එකේ විතරයි එහෙම rotate වෙන්නේ. ඉතින් ඕක නම් S press කරලා මේක size එක හදාන්න බෙන්න මේ වගේ. එකනේ එතකොට අපි මේ select කරලා තියෙන්නේ මේ island එක විතරයි මේ. දැක්කනේ මේක වෙනම island එක මේක වෙනම island එක. එතකොට ඒ select කරලා scale up scale down කරන island එක විතරයි ඒ වෙනස වෙන්නේ. එතකොට දැන් යට පියනත් අපි වෙන් කරගමු. එහෙම වුණොත් සෑහෙන රට හරියයි. මොකද දැන් ඕල් පියනත් කලින්ට වැඩිය මේක ටිකක් යට හරියෙන් ඇදලා ගිහින් තියෙනවා. මේ යට ගත්තාම යට පියනේ ගන්න දෙයක් නැහැ. ඉතින් මොකක් කරන්නේ ආයෙත් අංක දෙක ප්‍රෙස් කරලා edge selector ගිහිල්ලා මෙන්න මේ වගේ මෙතන පියනත් alt එක select කරලා right click කරලා mark seam කියන option එකට click කරලා seam එක add කරගෙන එතකොට ඔය පේන රතු පාටට නියම් පාටි දෙකක් ඇරෙනවා. ඊට පස්සේ ප්‍රෙස් කරලා Q ප්‍රෙස් කරලා unwrap කියන ඔප්ෂන් එකට ක්ලික් කරනවා. හරි. දැන් මම බ්ලැන්ක් හිටියොත් දැන් ඔය පේනදී මෙතන පියන් දෙකක් තියෙනවා. එතන මේ තියෙන්නේ බැරල් එකේ බීත්තිය. හරි. පියන් දෙක මේ වෙනම තියෙනවා. මෙතන උඩ පියනයි යට පියනයි මේ තියෙන්නේ. හරි. එතකොට මේකයි මෙහෙමයි. මේකේ කලින් වගේම අපි බලන්න R ප්‍රෙස් කරලා හරි island හොයාගන්න R press කරලා මෙන්න මේ වගේ rotate කරන්න. හැබැයි එතකොට උඩ පියනේ rotation එක වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒකට අදාළ island එක තියෙන තැන image එක තමයි එතන පෙන්වන්නේ. තේරුණාද? ඒ කියන්නේ මම මෙහෙම rotate කරපුවාම මෙතන දැන් රූපයක් තියෙනවානේ. ඒ රූපය ටික විතරයි මෙතන පියනේ rotate වෙන්නේ. හරි. එතකොට දැන් තාම ප්‍රශ්න ඉවර නැහැ. මෙතන යන් අර barrel එක පිටි ගත්තාම ඒවත් පොඩි අවුලක් තියෙනවා. ඒවත් නෑ ඇදිලා ගිහිල්ලා. ඉතින් ඒක හදන්න නම් මොකද කරන්න කිව්වොත් අංක දෙක ප්‍රෙස් කරනවා. නම් පැඩ් එක නෙමෙයි ටයිප් කරන්න දාන. ඊට පස්සේ මේක අපි හරි කෙලින් ඔහොම බෙදමු. එහෙම බෙදපුවාම ඒ කියන්නේ දැන් මම ඒ ප්‍රෙස් කරොත් ඔය පේන්නේ නැති. ඔය පේන්නේ නැති මේක නිකන් රවුමක් වෙලා තියෙන. ඒ රවුමක් වෙලා තියෙන්නේ මේ සිලින්ඩර් යන්නේ තියෙන්නේ. ඒතකොට මේ කිසි දැනක වෙන් වෙලා නැහැ. ඔක්කොම මෙතන ෆේසස් ටික එකතු වෙලා තියෙන්නේ. ඒතකොට මේක රවුමක් විදිහට තමයි බ්ලෙන්ඩ් එකෙන් අඳුනගන්නේ. හරි. එතකොට අපිට පුළුවන් මේක වෙන් කරන්න. මෙන්න මේ වගේ අංක දෙක ප්‍රෙස් කරලා මම ෆ්‍රන්ට් view එකට යන්න. ගිහිල්ලා මෙන්න මෙතන උඩම සිලෙක්ට් කරනවා. උඩම edge එක සිලෙක්ට් කරලා පල්ලට ගහලා control එකත් එක්ක left click කරලා මෙන්න මේ වගේ මෙතන full ඉරම සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම right click කරලා mark seam කියන option එකට click කරලා මෙතනත් seam එකක් දානවා. හරි. දැන් අපිට ගන්න තියෙන්නේ A press කරලා U press කරලා unwrap කියන option එකට click කරන්න. හරි. දැන් අර ප්‍රශ්න ටිකක් හරි ගියා වගේ. හරි. يعني අර යට හරියම ඔයගොල්ලෝ දැක්ක ඇති. මෙන්න මේ හරියම හේන්ට ඇදලා ගිහලා තිබ්බේ. දැන් ඒක හරි. එතකොට මෙතන ගත්තාම ඔයගොල්ලෝ වෙන නැති මෙතන කලින් රවුමක් වගේ තිබ්බ එක දැන් ටිකක් අර ඇදිලා ඇවිල්ලා පොඩ්ඩක් අර කොලයක් වගේ වෙලා තියෙන මෙතන. හරි. දැන් ඊළඟ තියෙන ප්‍රශ්න මොකක්ද කියලා බලුවොත් ඔයගොල්ලෝ වෙන නැති මෙතන කොටු ටික ගත්තාම මෙන්න මෙතනින්ට බෙදලා ගිහිල්ලා වගේ අනිත් තමයි මෙතන කොටු ටිකක් ඇදයි මෙහෙ කොටු ටික වෙන පැත්තකට ඇදයි. ඉතින් එහෙම තිබ්බම මෙතන අවුල්නේ. ඒකට හේතුව තමයි මෙන්න මෙතන කොටු නැති මේ ලයින්ස් ටික ඇදයි. හරි. මේ ලයින්ස් ඇදයි. මෙහෙම ඇදේට ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ ඇදේට ගිහිල්ලා තියෙන්නේ. මෙහෙ ටික මේ පැත්තට ඇදලා මෙහෙ ටික මේ පැත්තට ඇදලා ඊට මේ දෙපැත්තේ මෙහාට ඇදලා. ඉතින් ඒක කෙලින් නෑ එතන UV එක. ඉතින් මොකෝ කරන්නේ අපිට ඕනේ මේවා ටික හරි කෙලින් කරන්න. ඉතින් හැම කෙලින් කරන්න ගන්න තියෙන්නේ අංක දෙක ප්‍රෙස් කරලා හරි එක ප්‍රෙස් කරලා හරි select එකක් ගන්න. මම ගන්නවා vertex select එක අංක එක ප්‍රෙස් කරලා ඊට පස්සේ ගන්න තියෙන alt at එක මෙන්න මේ වගේ තියෙන එක දාලා ඒකට click කරන්න. ඊළඟට ඔයගොල්ලෝ පේන ඇති මෙන්න මේ වගේ මෙතන edge එකම select කරනවා. edge set එකම මුළු දාරම select කරනවා. ඊට පස්සේ right click කරලා align x කියලා option එකක් තියෙනවා. align y කියලා option එකක් තියෙනවා. ඉතින් මෙතන ගත්තාම අපි right click කරලා align x කියලා දුන්නොත් ඔය පැති එතන edge ටික නියම් කොහම එකතු වෙනවා. කියන්නේ UV map එකක් ගත්තාම UV map එකේ x axis එක වෙන්නේ මෙන්න මෙහෙම කෙලින්. හරි. x axis එක මෙන්න මෙහෙම කෙලින් තියෙන්නේ. y axis එක මෙන්න මෙහෙම හරහට තියෙන්නේ. ඉතින් මම මොකද කරන්නේ right click කරලා align x කියලා දෙනවා. එතකොට මේ නියම් අවුල් වෙනවා. right click කරලා align y කියලා දුන්නොත් මෙන්න මේ අර ඇදේට තිබ්බ මෙන්න මෙහෙම තිබ්බ line එක right click කරලා align y කියලා දුන්නාම හරි කෙලින් වෙනවා. ඉතින් මම මේකම අනිත් lines ටිකක් කරනවා. මොකද කරන්නේ right click left click කරලා alt at එක press කරලා right click කරලා align y කියලා දුන්නා. left click කරලා alt at එක press කරලා right click කරලා align y. හරි දැන් එතන edge ටික කෙලින් වුණා. දැන් අපි බලුවොත් n press කරලා UV grid එකට ගිහිල්ලා ඔයගොල්ලෝ පේනදි ටිකක් slow. සමහරවිට මේක load වෙන්නේ නැති වෙයි. හරි සමහරවිට කළු පාටම වෙලා තිබෙයි. කළු පාටම වෙලා තියෙයි. එහෙම වුණොත් alt r press කරලා මේ UV editor එක refresh කරන්න. හරි දැන් අපි ඒව ටික ගන්නට හදාගත්තා බෙන්න මේ වගේ. හරි ඒත් මේක තව අගොල්ලත් එනවා මේ. ඔයගොල්ලෝ පේනදි මෙතන නම් කොහොම පොඩ්ඩක් කැපිලා ගිහිල්ලා වගේ. ඒගොල්ලෝ තවත් ලාවට ඇදලා තියෙන ගතියක් තියෙනවා. I think ඒ මොකද කිව්වොත් ඔක බැනති බෙන්න මෙතන දෙපැත්තේ ලයින්ස් ගත්තාම මේ මේ ලයින්ස් ගත්තාම ඒ ලයිනුත් බෙන්න මේ වගේ දෙපැත්තට ඇදයි. ඉතින් මොකෝ කරන්නේ මම ඕල්ට් එකත් එක බෙන්න මේ වගේ left click කරලා මේ line set එකම මේ line එකම select කරලා right click කරලා line y කියලා දෙන්නේ නැහැ. මොකද line y කියලා දුන්නොත් y direction එක බෙන්න මෙහාට තියෙන්නේ. ඉතින් x axis එක මෙහාට තියෙන්නේ. ඉතින් මම මොකෝ කරන්නේ right click කරලා align x කියලා දෙනවා. ඒ ටික අනිත් ඒවාට එහෙමම කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ හැම line එකක්ම මේ වගේ වෝල්ට් එක left click කරලා right click කරලා align x කියලා දෙන්න. මොකද මේ මැද හරිය ඇදක් නැති වුණාට ඔක පේන තිබෙන මෙහෙම උඩ හරිය චුට්ටක් ඇදලා තියෙනවා. හරි දැන් මේ ඔක්කොම ටික හරිය 4 කොටුව වගේ තියෙන. ඉතින් මම n press කරලා type එක UV grid කියලා දීලා alt r press කරනවා. දැන් හරි දැන් අර ඇද වෙලා තියෙන ගතිය නෑ ඇදිලා තියෙන ගතිය එහෙම නෑ. හැබැයි මෙතන කොහොමද ඉතින් බහුව හරි ආනේ එකත් හරි ගිහිල්ලා හරි හරි මේ තියෙන්නේ මෙතන. ඉතින් මම මොකද කරන්නේ ඒ press කරලා අනේ අපි අංග 4 press කරලා island select කරගෙන මෙන්න මේ island එක select කරලා චුට්ටක් මේක හදමු x press කරලා මෙන්න මෙහාට චුට්ටක් scale up කරලා ඒක ඔයගොල්ලෝ ගන්නට හදාගන්න. අර එතන අවුලන්නේ සීම බෙදලා තියෙන තැනින් එහෙම අවුලක් ගියොත් s x press කරලා චුට්ටක් එක හදාගන්න ඔයගොල්ලෝ ගැලපෙන ගන්නට. හරි දැන් හරි අර ඇදිච්ච ගතියත් හරි ඔක්කොම හරි. හරි මම ඒ press කරලා express කරලා මට පුළුවන් මේක අර කොටුවේ size එක චුට්ටක් පුංචි කරගන්න. ඒ කියන්නේ මොකද වෙන්නේ? දැන් මම මෙතන island එක ගත්තොත් මම express කරොත් මේ තියෙන image එක size එක වෙනස් වෙන්නේ නැහැ නේ. මෙතන island එක size එක විතරයි වෙනස් වෙන්නේ. ඒතර මොකෝ වෙන්නේ මෙතන island එක size එක වෙනස් වෙද්දී රූපේ පොඩි වෙනවා. ඉතින් එතකොට මෙතන අපි unwrap කරලා මෙතන image එක apply කරලා තියෙන්නේ මෙතනනේ. express කරලා මේ වගේ size එක වැඩි කරද්දී මෙතන material එකෙත් ඒ පෙනෙන රූපේ පොඩි වෙනවා. හරි ඉතින් මට මේ ටික පිළිවෙලක් කරන්න ඕනේ. මම මොකන්නේ ඒ ප්‍රෙස් කරලා උගුර මොකක් හරි හිර වුණා. හරි ඒ ප්‍රෙස් කරලා මෙතන තියෙනවා UV කියලා උඩ. ඒක මෙතන උඩ UV කියලා තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා pack islands කියන option එක උඩ ක්ලික් කරනවා. එතකොට මොකෝ වෙන්නේ? මේ හැම UV එකම ලස්සනට pack වෙනවා. ඒ තවුලක් යන නැහැ. මෙහෙමත් පුළුවන්. අපි බලමු r -90 press කරලා rotate කරන. rotate කරපුවමත් පොඩ්ඩක් පිස්සුව නටනවා. ඉතින් මෙහෙම ඇදෙට දිනවට එළිය අපිට ලේසි පොඩ්ඩක් හරි කෙලින් තියාගෙන ඉන්න එක. ඒ කියන්නේ මේ දැන් බැරල් එක පස්සේ මේකට රූපයක් හදාද්දි වගේ ඒක හදාන්න ලේසි. මේ වගේ මෙතන මෙහෙම තියෙන රූපේ වෙන මේ වගේ හරහට තියෙද්දි. ඉතින් මම හොකන්නේ r -90 press කරනවා. -90 මයිනස් එක දුන්නේ. හරි 90. එහෙනම් press කරලා පස්සේ මේක චුට්ටක් පොඩක් හරි මෙහෙට ගිහලා දැවලා තියෙන්නේ. මට ඉතින් ගන්න තියෙන්නේ මේක බ්ලැන්ක් එකට නම් උගුල උඩවට දෙක g x press කරලා මේක චුට්ටක් බේ මේ වගේ මැදට ගන්නවා. ඊට පස්සේ g y press කරලා මේක චුට්ටක් යටට ගන්නවා. ඉතින් මෙතන අර බැරල් දෙකේ පියන් දෙක ගත්තාම මම එක පේනකුල ක්ලික් කරනවා. island select ඉන්නේ shift එක අනිත් පියන උඩ ක්ලික් කරනවා. ක්ලික් කරලා r press කරනවා. එතකොට එන ප්‍රශ්නේ ඒ island දෙක තම තමන්ට අදාළ දෙන්නේ මේ කරකෙන්නේ දෙකම එකතු වෙලා එකට කරකෙන්නේ. ඉතින් මේක හදාගන්න එක මෙතන නැහැ. ඉතින් ඕගොල්ලන් වෙන මේ වගේ මොකද්ද සාමාන්‍ය වල type කරන තැන 30ක් තියෙන්නේ. shift එකට හැබැයි ඇති මම ඒකට හරියටම කියන්නම දන්නේ නැහැ. dot ද දන්නේ. කොහමරි ආයකට ක්ලික් කරන්න. ක්ලික් කරගෙන ඉඳපුවම වෙන මේ වගේ box set එකක් එනවා. මෙතන individual origins කියලා දැන්. ඉතින් ඕගොල්ලෝ blend absolutely basic se belona danna monada mewata kiyala I think hinda man mekedi kiya denna yanne man metan individual origins kanula click karala r press karana etora ogal pena thi මෙතන තියෙන මේ island එක තමන්ට අදාළ origins වල කරගෙනවා මම r එකයි control I press කරලා පොඩ්ඩක් වෙන මෙතන ආයෙත් තියෙන edge එක තියෙන ආන් එක පොඩ්ඩක් හරි පල්ල ගන්නවා මේ චුට්ටක් ගන්න අමාරුයි r control press කරපුවාම ඒක හරියට හිටින්නේ නැහැ ඉතින් මම shift press කරනවා හරි අනිවාර්යයෙන්ම මතක තියාගන්න මෙතන තියෙන islands එකට ගැටෙන්නේ නැති වෙන හදන්න උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මෙතනම පේනවා තියෙයි ඔයගොල්ලන්ට මෙතන තියෙන අර බැරල් එකේ වෝල් එක. එතකොට බැරල් එකේ PNA මැප් එකක් ගියලා තියෙන වෙන්නේ මෙහෙ. එහෙම වුණාම අපිට පස්සේ මේ මැප් එකේ රූපයක් හදද්දි ඒක හදන්න බෑ කියන්නේ මෙතෙන්ට එකක් ඇප්ලයි කරලා මෙතෙන්ට එකක් ඇප්ලයි කරන්න බෑ. මොකද එතකොට අර ඔබ්ජෙක්ට් එකේ පොඩි අවුලක් යනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම වෙන මේ වගේ ඔබ්ජෙක්ට්ස් එකට ගැටෙන්න තියන්න එපා. කෙලින්ම G Y press කරලා පොඩ්ඩක් උඩට අරගෙන ඒක උඩට ගන්න. ටිකක් උඩට ගත්තට අවුලක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. ටිකක් උඩටම ගන්න. හරි එතකොට මෙතනත් ඒ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම මොකක්ද G express කරලා ඒකට එක ඇඩ් කරනවා. ඊට මෙයා දෙකම press කරලා මම චුට්ටක් එක මෙහාට ගන්නම් G express කරලා. දැන් හරි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මොනවාම හරි දෙයක් මේ වීඩියෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් UV unwrap ගැන වීඩියෝ එකක් ගෙනාවා. ඒ වගේ මේ වීඩියෝ එක මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න අමතක කරන්න එපා. අපිව තාම subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරන්න අමතක වෙනවා කරමු. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේ බැරල් එකට image එක හදන්න කොහොමද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.